දැන් බලමු double ball line කොහොමද ගහන්නේ කියලා. ball ඊට කලින් අපි ball line එක කොහොමද ගහන්නේ කියලා බලමු. මම බිම තියලා කරලා පෙන්නන්නම් ඒක හැමෝටම බලා ගන්න ලේසියි. මේ විදියට ලනුව ගන්නවා. එතකොට අපි loop එකක් හදා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි බලන්න step 1 step by step දැන් පළවෙනි step එක තමයි මේ ලනුව කඹේ අපි ගැට ගන්න කඹේ තියා ගන්නවා. දෙවෙනියට අපි මෙන්න මේම loop එකක් හදා ගන්නවා. අපි ඔකට ගුහාව කියලා කියමු. ගුහාවක් කියලා. ඊට පස්සේ ඔන්න සර්පෙක් එනවා. ගුහාව ඇතුලෙන් සර්ප ඇරියට ආවා. දැන් මොකද කරන්නේ? ඔන්න ගහක් තියෙනවා. ගහ අටේට සර්පය යනවා. ගිහිල්ලා ආයේ ආපු මාර්ගෙම සර්ප ගුහාව ඇතුලට යනවා. එතකොට ඔන්න සිංගල් බෝල් ලයින්. කියන්නේ නෝමල් අපි කියන ජීවිත ආරක්ෂක ගැටේ ඔන්න විදියට වදිනවා. අපිට ලිහිල් කළ බැලුවොත් මෙන්න මේ ආකාරයට පෙනේ වලට මෙන්න මේ විදිහට තමයි සිංගල් බෝල් ලයින් එක තියෙන්නේ. එතකොට ඔන්න තොණ්ඩුවක් සෑදිලා තියෙනවා. හරි අපි දැන් ඩබල් බෝල් ලයින් එකට යමු. මොන් දැන් එනවා ඒ කැටේ ගහපු එක ඩබල් බෝල් ලයින් එකට යද්දි ඩබල් කියන වචනේ කියන්නේ දෙකක්. එතකොට අපි දැන් ඩබල් කරන්නේ කොහොමද කියලා බලමු. ඔන්න සිංගල් බෝල් ලයින් එක එකේ ආපු තනි ලූප් එක ඩබල් බෝල් ලයින් එකේදී මේ පැත්තරම ලූප් එකක් හදාගෙන ඒක තමයි ෆස්ට් ස්ටෙප් එක. අපි ආයෙ ලීල් කරලා බලමු. කොහොමද තියෙනවා? ළනුව කඹේ ඔන්න එක ලූප් එකක් හදාගත්තා. මේ පැත්තරම තව ලූප් එකක් හදාගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අර ඉස්සෙල්ලා වගේම අපි හිතමු මේ කොන මෙයා ගිස්ස සර්පෙක් කියලා. ගුහාව ඇතුලේ ඉඳන් සර්පයා ගුහාවෙන් එක ගුහාවකින් එළියට ආවා. ඊතුරු ගුහාවෙන් ඇතුලේ ඉඳන් එළියට එනවා. ඊතුරු ඔන්න ගහක් තියෙනවා. සර්පයා මොකද කරන්නේ? ගහ වටේට වටයක් ගිහිල්ලා ආපෙ ආපස්සට අර පාපු පාරේම ගුහාව ඇතුළට ගුහාවල් දෙක ඇතුළටම යනවා. ඕක තමයි ඩබල් බෝල් ලයින් කියන්නේ. දෙපට ජීවිත ආරක්ෂක ගැටේ කියන අතර මේ පැත්තෙන් ඇදලා උඩ ගැද්දට පස්සේ මේක හොඳට තද කරපුවම ඩබල් බෝල් ලයින් එක බලා ගන්න පුළුවන්. එතකොට මේකේ භාවිතාවේ අවස්ථයි ප්‍රයෝජනයේ කොටස් දෙකකට ගන්නවා. ප්‍රයෝජනේ තමයි මොකද්ද? නොලිස්සන තොණ්ඩුවක් සාදා ගැනීම. මේ තොණ්ඩුව කිසිම විදිහකින් ලිස්සන්නේ නැහැ. ඒතර අපි කෙනෙක්ගේ ජීවිතේ බේරගද්දි මෙන්න මේ තොණ්ඩුව ලිස්සනවා නම් හරි මේක තද වෙනවා නම් හරි ඒ ලෙඩ සමාකිට හුස්ම හිර වෙලා එහෙම නැත්නම් මේ අපි හිතමු ජීවිතේ බේරගන්න පුද්ගලයා ඒ අනතුරට භාජනය වෙච්ච පුද්ගලයා මැරෙන්නේ දියේ ගිලිනවත් වෙන මොකක් හරි අනතුරක් හින්දා නෙවෙයි මේක තද වෙලා. ඒතර නොලිස්සන තොණ්ඩුවක් එයාට මේක අතේ පටලා ගන්න හරි අඟ අස්සට දා ගන්න හරි පුළුවන් විදියට නොලිස්සන තොණ්ඩුවක් සෑදීම තමයි මේකේ තියෙන ප්‍රයෝජනය. භාවිතාවන අවස්ථාව ගත්තාම කඳු නගින්න ජීවිත ආරක්ෂකගේ බටහින් ගගනගාමින් එතකොට කඳු නගින්න යුද හමුදා වලදී අපේ බාල දක්ෂය ශිෂ්‍ය බටය ඒ වගේ කට්ටිය තමයි මෙන්න මේ ගැටේ පාවිච්චි කරන්නේ.